සුබ දවසක් ඔයගොලු හැමෝටම ඔයගොලු මේ එකතුලා ඉන්නේ සරසවි සවිය කෙමිස්ට්‍රි YouTube channel එකත් එක්ක. ඉතින් ටික දවසකට පස්සේ තමයි මම මේ YouTube channel එකට මේ වගේ වීඩියෝ එකක් දාන්නේ. මොකද මගේ A level වල වැඩත් එක්ක A level පන්ති වල වැඩත් එක්ක ටිකක් විතර බිසි වෙලා හිටියා මම. ඉතින් මේ channel එක වෙනුවෙන් වීඩියෝ එකක් කරන්න බැරි වුණා. ඉතින් ටිකක් ඉක්මනට මම මේ වීඩියෝ එකේ තියෙන දේවල් ටික ඔයගලන්ට පොඩ්ඩක් කතා කරන්න. මොකද මට තියෙන කාලය ඉතාමත් සීමිත හින්දා මේ වීඩියෝ එකේ ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රධාන අරමුණු තමයි හાર્ඩ්වෙයාර් කෙනෙක් කොහොමද ස්මාර්ට්වෙයාර් කෙනෙක් බවට පත් වෙන්නේ කියන්නේ කියලා. එතකොට මම හાર્ඩ්වෙයාර් කෙනෙක් කියන්නේ කවුද ස්මාර්ට්වෙයාර් කෙනෙක් කියලා කියන්නේ කවුද කියලා තවදුරටකින් කියලා දෙන්න. මේකේ දෙවෙනි අරමුණ තමයි A level වල තව මාසයක් දෙකක් තුනක් වගේ තියෙනකොට ඔයා මේ වෙනකොට මේ A level අත්හැරලා දාලා තියෙනවනම් එහෙම අත්හැරලා දාන්න නැතුව ජාමේ බේර ගන්න පුළුවන් වෙන විදිහ. ඒ කියන්නේ ලুকু රිසල්ට් එකකට යන්නේ නෙමෙයි. නමුත් A level fail වෙයි කියලා හිතන් ඉන්නවනම් A level fail වෙන්නේ නැතුව සාමාන්‍යයෙන් පාස් එකක් කොහොම හරි දාගෙන සබ්ජෙක්ට් තුන කොට දාගෙන ඒ තරමට වැඩ කරගන්නේ කොහොමද කියලා මේ ස්මාර්ට් වර්කර් කෙනෙක් වීම තුලින් කොහොමද මේ දේවල් ටික ඇචීව් කරගන්නේ කියලා මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. එතකොට මුලින්ම හાર્ඩ් වර්කර් කෙනෙක් ස්මාර්ට් වර්කර් කෙනෙක් බවට පත්වීම ගැන කියලා දෙනවා. ඊට පස්සේ ස්මාර්ට් වර්කර් කෙනෙක් වීම තුලින් ඔයා කොහොමද ෆේල් වෙන්න නම් ඉන්නේ ඒ ලෙවල් විභාගේ ජාමෙ බේර ගන්න තරමට සිම්පල් පාස් තුනක් හරි අඩු කියන්නේ සිම් එස් පාස්ස් තුනක් හරි අවම වශයෙන් දාගන්නේ කොහොමද කියලා මම කියලා දෙනවා. ඔතන මුලින්ම බැලුවොත් මේ මොකද මේ හાર્ඩ් වර්කර් සහ ස්මාර්ට් වර්කර් කියලා කියන්නේ හાર્ඩ් වර්කර් කියලා කියන්නේ තමන්ට පුළුවන් තරමින් කියලා කියන්නේ උපරිමෙන් ටිකක් එයාගේ ශරීරයට දුක් දීලා අනේ වගේ විදියට. ඒ කියන්නේ දවසට පැය 18 20 එහෙම පාඩම් කරලා දවසට පැය දෙකක් විතර නිදාගෙන කන්නේ බොන්නේ නැතුව යාළුවා ආශ්‍රය කරන්නේ නැතුව ඒ කියන්නේ හරි අමාරුම ක්‍රමයට වැඩ කරන අයට තමන්ගේ ටාගට් එක වෙනුවෙන් තමන්ගේ අරමුණ වෙනුවෙන් සෑහෙන කැපකිරීම කරලා වැඩ කරන අයට තමයි හાર્ඩ් වර්කර් කෙනෙක් කියලා කියන්නේ. ස්මාර්ට් වර්කර් කෙනෙක් කියලා කියන්නේ එහෙම නෙමෙයි. ස්මාර්ට් වර්කර් කෙනෙක් කියලා කියන්නේ තමන්ගේ කැපවීම අවම වශයෙන් කරලා. ඒ කියන්නේ අවම වශයෙන් කැපවීමක් කරලා. ඒ කියන්නේ අපි හිතමු A-level වලට නම් A-level වලට පාඩම් කිරීම යම් ප්‍රමාණයකට ඒ දේවල් එහෙමම කළා. ඊට අමතරව තමන්ගේ ක්‍රීඩා කටයුතු විනෝදාංශ නෑදෑහිත මිතුරන් ඒ හැමෝත් එක්කමත් එක්ක ගත කරමින් ඒ ලෙවල් කරන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ ස්මාර්ට් වර්කර්ස්ලා. මම මේ කියන්නේ එහෙම ගත කරමින් ඒ ලෙවල් හොඳට කරගන්න කට්ටිය. ඒ කියන්නේ විශ්වවිද්‍යාල සුදුසුකම් ලබන්නම ඒ ලෙවල් කරගන්න කට්ටිය. ඒගොල්ලෝ තමයි ස්මාර්ට් වර්කර්ස්ලා කියලා කියන්නේ. එතකොට මම ඒ ලෙවල් වලින් කියලා දුන්නේ මම මගේ ඔඩියන්ස් එක මේක බලන අය ගොඩක් වෙලාවට ඒ ලෙවල් ස්ටුඩන්ට්ස්ලා හින්දායි ඒ ලෙවල් කියලා කිව්වේ. නැත්තම් මේක ජීවිතයේ ඕනෑම කාර්යයකට ඕනෑම අරමුණක් හරහා යන කට්ටිය. ඒ කියන්නේ අර මං කිව්වා වගේ දැඩි දුක් දීලා දැඩි පරිශ්‍රමයකින් යන කට්ටිය හાર્ඩ් වර්කර් විදියට බොහොම සැහැල්ලු ගමනකින් තමන්ගේ අරමුණු කරා යන කට්ටිය ස්මාර්ට් වර්කර්ස්ලා විදියට ගන්නවා. විශේෂයෙන්ම මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ ගොඩක් වෙලාවට මේ A-level කරන ළමයි වැඩ කරන්න බෑනේ මේ hard worker කෙනෙක් ඉදිරියේ. ඒකට මම ඕගලන්ට හේතු කීපයක් කියන්නම්. ඕගලන්ගේ ටියුෂන් සර්ලා ඇතැම් විට මම පවා එහෙම නැත්නම් අම්මලා තාත්තලා පවා ඕගලන්ව හැමදිස්සම පොයින්ට් කරවන්නේ. එහෙම නැත්නම් ඕගලන්ව හැමදිස්සම යොමු කරවන්නේ hard worker කෙනෙක් වෙන්න. උදාහරණයකට මම අහන්නම් මෙන්න මේ විදියට. ගොඩක් වෙලාවට මේ YouTube එකේ පවා වීඩියෝස් තියෙන්නේ දවසකට පැය 15ක් 16ක් වැඩ කරන්නේ කොහොමද? එහෙම නැත්නම් ටියුෂන් සර් කෙනෙක් ඕගලන්ට ගොඩක් වෙලාවට පන්ති ඉවරලා හරි පන්ති පටන් ගන්නකොට හරි පන්ති අතරමැද තුරදී හරි කියන්නේ ඕගොල්ලෝ කොහොමද දවසට පැය 18ක් විතර වැඩ කරන්නේ? පැය 2 3ක් නිදාගෙන ඉතුරු ඔක්කොම කොහොමද පාඩම් වැඩවලට යොදාගන්නේ? එහෙම නැත්නම් ඇතම් විට ඕගලන්ගේ අම්මලා තාත්තලා ඕගලන් ගෙදරදී ඕගලන් අහන්නේ අද පැය කීයක් වැඩ කරාද? අද පැය කීයක් වැඩ කරාද? මෙන්න මේ වගේ තමයි අහන්නේ. ඒතර මෙන්න මෙවැනි ප්‍රශ්න තුලින් ඕගොල්ලෝ නිතティම්ම හાર્ඩ් වර්කර් කෙනෙක් බවට පත් වෙන උදාහරණයක් විදිහට සමහරකට ඕගොල්ලෝ ගිහිල්ලා ඕගොල්ලන්ගේ යාළුවෙක්ට කියන්න පුළුවන් මේ සතියේ එහෙම නැත්නම් ඊයේ මම පැය 2යි නිදාගත්තේ මම පැය 18ක් විතර වැඩ කරා. අන්න ඒ විදිහට තමයි කියන්නේ. මොකද මේ මෙතනදී වෙන්නේ ඔයාලා කරන වර්ක් කන්ටෙන්ට් එක ඒක නැත්නම් වැඩ ප්‍රමාණය මත නෙමෙයි ඕගොල්ලෝ වැඩ කරන ගතවන කාලය එහෙම නැත්නම් ඒ වෙනුවෙන් කරපු කැපවීම තුලින් තමයි ඕගොල්ලෝ කියන්නේ කරපු වැඩ ප්‍රමාණය. මිසක් කරපු වැඩ ප්‍රමාණය නෙමෙයි කියන්නේ. මෙන්න මේ 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 මේක දකින්න ලොකු දුර්වලතාවයක් ඒ ලෙවල් ළමයි ඇතුළු අනිත් මොකක් හරි achievement එකක් ගන්න ඉන්න ගොඩක් අයගේ තියෙන දුර්වලතාවයක්. මොකද්ද? තමන් කරපු ඒ වෙනුවෙන් කරපු වැඩ ප්‍රමාණය නෙමෙයි කියන්නේ ඒ වෙනුවෙන් කැපවුණු ප්‍රමාණය. ඉතින් අම්ලතා ආත්තල ගුරුවරු පවා අහන්නේ ඇතැම් විට මම පවා අහන්නේ දැන් දවසට පැය කීයක් පාඩම් කරනවද? එහෙමත් අම්ලා අහන්නේ අද දවසට පැය කොච්චර පාඩම් කරාද? අන්න ඒ වගේ වචන වලින් හින්දා. එතකොට මම කියන්නේ අන්න එහෙම නෙමෙයි. ඔයාලන්ට තියෙන්න ඕනේ ඔයගොල්ලෝ දවසට කළ යුතු වැඩ ප්‍රමාණයක්. ඒ කියන්නේ මෙහෙමයි.
යම් හේකින් ඔගොල්ලෝ අම්මලා තාත්තලාට එහෙම නැත්නම් ගුරුවරුන්ට අහන්න පුළුවන් නම් අද මොනවද කරපු වැඩ? අද පාස් පේපර්ස් කීයක් කරාද? එහෙම නැත්නම් MCQ පේපර්ස් කීයක් කරාද? කොච්චර ප්‍රමාණයක් පාඩම් කරාද? කොච්චර යුනිට් එකක්? උදාහරණයක් විදිහට රසායන විද්‍යාව නම් රසායන විද්‍යාවේ කොයි කොයි දේවල්ද පාඩම් කරේ? මොන මොන දේවල්ද රිවිෂන් කරේ? එහෙම නැත්නම් මොන මොන පාස් පේපර්ස්ද කරේ? එහෙම නැත්නම් ඕන විදියකට ඕන විදියට කරපු කන්ටෙන්ට් එකෙන් අහනවා නම් සාමාන්‍යයෙන් ඒ ළමයා නිකම්ම ස්මාර්ට් වර්කර් කෙනෙක් බවට පත් වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් සමහර වෙලාවට ඕගොල්ලෝ රෑ පාඩම් කරනවා එළි වෙනකන්. රෑ අපි උදාහරණයක් විදියට ගත්තොත් රෑ 10ට විතර ඕගොල්ලෝ පාඩම් කරන්න පටන් ගන්නවා. පටන් අරගෙන ඉවෙලා පාන්දර 3-4 නම් විතර පාඩම් කරනවා. ඒතර අපි තුමු අවසන් වශයෙන් ආසන්න වශයෙන් පැය 5-6ක් විතර පාඩම් කරනවා කියලා. එතකොට ඕගොල්ලෝ හරියට හිතලා බැලුවොත් දැන් දවල් දවසක් ඕගොල්ලෝ සම්පූර්ණ දවල් දවසක් ඕගොල්ලෝ මහන්සිලා ඕගොල්ලන්ගේ මොළයට උමුණා ඒ වෙලාවට විවේක ගන්න. නමුත් ඕගොල්ලෝ රෑ 10ට විතර පටන් ගන්නවා පාඩම් කරන්න. ඒ කියන්නේ උදේ ඉඳන් වෙහෙස වෙලා මොළයට විවේක ගන්න උමුණා වෙලාවට ඕගොල්ලෝ පාඩම් කරන්න පටන් ගන්නවා. එතකොට පැය අපි තුමු 10 ඉඳලා පැය උදේ පාන්දර 4 වෙනකම් පැය 6ක් විතර ඕගොල්ලෝ පාඩම් කරාට එතනදී ඕගොල්ලන්ගේ ඔළුවට යන්නේ නැත්නම් ඕගොල්ලන් කරලා තියෙන සත්‍ය වැඩ ප්‍රමාණය සමහරක් විට පැය එකමාරක දෙකක වැඩ ප්‍රමාණයක් වෙන්න පුළුවන්. එතකොට ඕගොල්ලෝ ඇත්තටම කරලා තියෙන සමහරක් වෙලාවට MCQ paper එකක් විතර. පැය 2ක විතර MCQ paper එකක්. නමුත් ඕගොල්ලෝ පැය 6ක් විතර නිදාගන්නතු වෙහැරලා ඉඳලා. ඉතින් එතනදී ඕගොල්ලෝ hard worker කෙනෙක් වෙනවා මිසක් එතනදී smart worker කෙනෙක් වෙන්නේ නැහැ. ඒතර මම මෙන්න මේ hard worker කෙනෙක් කොහොමද smart worker කෙනෙක් බවට පත් වෙන්නේ කියලා දෙන්න යන simple tips පහක් ගැන තමයි මෙතනදී මේ කතා කරන්න යන්නේ. ඒතර මේ tips පහ ඇසුරින් මම කියලා දෙනවා අර ඒ ලෙවල් අත්හැරලා දාලා ඉන්නවා නම් මේ අන්තිම මාස දෙක තුනේ ගොඩ දාගන්න බැහැ කියලා එයාලට අඩුමතරමේ සිම්පල් පාසස් තුනකට හරි මේ ටිප්ස් පහ භාවිතා කරලා යන්න පුළුවන්. හරි අපි එහෙනම් ඉක්මනටම යමු මේ ටිප්ස් මොනවද කියලා. මොකද්ද hard worker කෙනෙක් කොහොමද smart worker කෙනෙක් බවට පත් වෙන්නේ? ඒ කියන්නේ තමන්ගේ කාලය තමන් ඒකට යොදවන කාලය උපරිම ඵලදායිතාවයෙන් වැඩ කරලා කරගන්නේ කොහොමද කියලා. ගොඩක් වෙලාවට hard worker කෙනෙක්ට තියෙන හෙට මම පැය මෙච්චරක් පාඩම් කරනවා. හෙට මම උදේ 5ට නැගිටලා 10 වෙනකම් පැය 5ක් විතර පාඩම් කරලා උන් පාඩම් කරලා මුළු දවසේ පැය ප්‍රමාණය පැය 16ක් 17ක් විතර cover කරනවා කියන එක. නමුත් smart worker කෙනෙක්ට තියෙන්නේ මම මෙච්චර ලා වැඩ කරනවා නෙමෙයි හෙට මම මෙන්න මේ කොටස් ටික cover කරනවා. උදාහරණයක් විදිහට හෙට මම chemistry ලා organic chemistry cover කරනවා. එහෙම නැත්නම් physics ලා ආලෝකයේ පාඩම cover කරනවා. අන්න ඒ වගේ එයාට work content එකක් work load එකක් තියෙනවා. මම හෙට දවසේ ඇතුළතදී මෙන්න මේ ටික cover කරන්න ඕනේ කියලා. උතර බලමු මෙන්න මේ 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 ආකාරයට තමන්ගේ සිතුවිලි ඒ දේවල් හදාගන්නේ කොහොමද කියලා. අනිත් එක මුලින්ම කියන්න ඕනේ සාමාන්‍යයෙන් එකපාරට මිනිහෙට ස්මාර්ට් වර්කර් කෙනෙක් වෙන්න ටිකක් අමාරුයි. හොඳ ගයිඩන්ස් එකක් තියෙන ඕනේ. හොඳ ගයිඩ් එකක් තියෙන්න ඕනේ. එකපාරට කාට හරි ස්මාර්ට් වර්කර් කෙනෙක් වෙන්න නම්. එහෙම නැත්නම් ගොඩක් අර ස්මාර්ට් වර්කර්ස්ලා මම දැකලා තියෙන විදිහට බිහි වෙන්නේ මුලදී hard workersලා වෙලා ඉඳලා පස්සේ ඒගොල්ලෝ යථාර්ථය එහෙම නැත්නම් වෙන්න උමනා විදිය තේරුම් අරගෙන ඊට පස්සේ ස්මාර්ට් වර්කර් කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ තමන්ගේ කාලය උපරිම ආකාරයෙන් ප්‍රයෝජන ගන්න මිනිහෙක් බවට පත් වෙනවා. මුලදී hard worker කෙනෙක් විදියට ඒ කියන්නේ පැය 2 3 නිදාගෙන පැය 15-16 වැඩ කරලා එහෙම හිටපු එක්කෙනෙක්. හරි. පළවෙනි ටිප් එක තමයි ඕගොල්ලෝ දැනට අහලා ඇති සමහරකට 80-20 ක්‍රමය නැත්නම් 80-20 80-20 රූල් එක කියලා එකක්. 80-20 රූල් එක කියන එක smart workers ලා පාවිච්චි කරන ගොඩක් ප්‍රසිද්ධ රූල් එකක්. ඕගොල්ලෝ මේක ගැන දන්නේ නැත්නම් මම මෙන්න මෙහෙම කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් මෙහෙමයි. යම්කිසි වැඩක එහෙම නැත්නම් යම්කිසි අරමුණක් කරා ළඟා වීමේදී එහෙම නැත්නම් යම්කිසි වැඩක් සාර්ථක කර ගැනීමේදී ඒ වැඩේ සාර්ථකත්වයට හේතු වෙන 80%ක විතර කොටස නැත්නම් සාර්ථකත්වයෙන් 80%ක් විතර රඳා පවතින්නේ ඒ මිනිස්සයා විසින් කරපු 20%ක විතර වැඩ ප්‍රමාණයක් මත. ඒ කියන්නේ මෙන්න මෙහෙම කතන්දරයක්. ඕගොල්ලෝ චුට්ටක් හිතලා බලන්න. මෙන්න මෙහෙම. අපේ ඕනම දෙයක ඕනම ප්‍රතිඵලයක 80%ක විතර ප්‍රතිඵලයක් තියෙන්නේ අපි කරපු 20%ක විතර වැඩ ප්‍රමාණයක් මත. උදාහරණයක් විදිහට මම මෙහෙම කියන්නම්. ඕගොල්ලෝ යාළුවොත් එක්ක සතුටින් ගත කරනවා නම් යම් කාලයක් ඒ සතුටින් ගත කරන කාලයට හේතු වෙන්නේ ඕගොල්ලන්ගේ මුළු යාළුවෝ ප්‍රමාණයෙන් 20%ක විතර යාළුවෝ ප්‍රමාණයක්. උදාහරණයක් විදිහට ඔයාලා යාළුවෝ 100 දෙනෙක් ඉන්නවා නම් ඒ යාළුවෝ 100 දෙනාගෙන් යාළුවෝ 20ක් විතර කාණ්ඩයක් තමයි ඔයාගේ සාමාන්‍ය යාළුවොත් එක්ක ගත කරන කාලයේ සතුට කෙරෙහි 80%ක බලපෑමක් තියෙන්නේ. එතකොට ඒ කියන්නේ ඔයාගේ හොඳම යාළුවෝ සෙට් එක. හොඳම යාළුවෝ සෙට් එක හින්දා තමයි ඔයා යාළුවොත් එක්ක ගත කරන වෙලාවේ සතුටෙන් 80%ක් විතර එන්නේ. තව උදාහරණයක් මම මෙහෙම නිකන් ගන්නම්. ඔයා රසායන විද්‍යාව හදාරනවා නම් රසායන විද්‍යාවේ පේපර් එකේ ලකුණු වලින් 80%ක් විතර එන්නේ ඉනෝගනික් ඕගනික් සමතුලිතතාවය. ඉනෝගනික් ඕගනික් සමතුලිතතාවය
කියන පාඩම් වලින්. උතෝර තව කොච්චර ගොඩාක් ලොකු පාඩම් එක එකේවත් තිබුණත් අර කුඩා පාඩම් ප්‍රමාණයක් ඉනෝගනික ඕගනික සමතුලිතතාවය. මෙන්න මේ වගේ පාඩම් වලින් තමයි රසායන විද්‍යාවේ සිලබස් එකේ වැඩිම ලකුණු ප්‍රමාණයක් කවර් වෙන්නේ. වැඩිම ලකුණු ප්‍රමාණයක් කවර් වෙන්නේ. තව එකක් තමයි සාමාන්‍යයෙන් මේ මේ 80-20 රූල් එකට තියෙන තව උදාහරණයක් තමයි සාමාන්‍යයෙන් රටක තියෙන මුළු අත්කම් ප්‍රමාණය. අපි ගත්තොත් රටක තියෙන මුළු අත්කම් ප්‍රමාණය 80%ක් පමණ අයිති වෙන්නේ 20%ක් තරම් වූ ජන කොට්ටාසයකට. අපි හොඳට හිතලා බැලුවොත් පොහොසත් මිනිස්සයාට ඇති තරම් දේවල් තියෙනවා. සාමාන්‍ය මිනිස්සයා දුප්පත් මිනිස්සයාට ගොඩක් වෙලාවට නැහැ. එතකොට මුළු රටක තියෙන වත්කම් ප්‍රමාණය 80%ක් විතර උරුමකම් කියන්නේ අර 20%ක් විතර වූ පොහොසත් කට්ටිය. මේ වගේ ඔන්න ඔය විදිහට යම් දෙයක ප්‍රතිඵලයක් කෙරෙහි බලපාන දේවල් ගැන සැලකුවොත් ඒ ප්‍රතිඵලයේ 80%කට විතර බලපාලා තියෙන්නේ මුළු අපි භාවිතා කරපු දේවල් වලින් 20%ක විතර ප්‍රමාණයක්. මේක ගොඩාක් දේවල් වලට හරියන රූල් එකක්. ඉතින් මොකද්ද ඔයාලට මේ A level විභාගයේදී කරන් තියෙන්නේ? ඔයගොල්ලෝ සෑහෙන්න හොඳට රිෆර් කරන්න ඕනේ ඔයගොල්ලන්ගේ A level paper එක බලන්න වැඩිම ලකුණු වෙන ප්‍රශ්න නැත්තම් රසායන විද්‍යාවේ නම් ඉතින් වැඩිම ලකුණු තියෙන්නේ ඉනෝගනික් ඕගනික් සමතුලිතතාවය කියන පාඩම් වලට. ඔන්න ඔය ටික වැඩිම ලකුණු ප්‍රමාණයක් වෙන් වෙන්නේ. උතර ඔයගලන්ට පුළුවන් අන්න ඒ පාඩම් වැඩිපුර කවර් කරනවා. ඒ කියන්නේ මුළු සිලබස් එකම කවර් කරගන්න වෙලා මදි නම් ඔයා ස්මාර්ට් වර්ක කෙනෙක් වගේ වෙන්න ඕන නම් ඔයාට පුළුවන් මේ කෙටි කාලය තුලදී වැඩිම ලකුණු ප්‍රමාණයකට හිමිකම් කියන පාඩම් ටික බලලා ඔයාගේ ස්පාස් එක එහෙම නැත්තම් ඔයා පාස් වීම විභාගය පාස් වීම හදා ගන්න. උතර මේක තමයි මේ 80-20 රූල් එක කියලා කියන්නේ. ඒ කියන්නේ ඵලයෙන් 80%කට විතර හිමිකම් කියන්නේ අපි යොදවපු එෆර්ට් එකෙන් 20%ක විතර ප්‍රමාණයක්. උතර මේ 20 යොදවන්න ඕන 20 මොකද්ද කියලා හඳුනා ගන්න එක තමයි වඩා වැදගත් වෙන්නේ. උතර ඕක තමයි පළවෙනි රූල් එක 80-20 රූල් එක. ඕක හරියට ඕගොල්ලෝ ඔළුවට දාගෙන හරියට හඳුනා ගත්තා නම් ඒ 20%ක ප්‍රමාණය කෙරෙහි වැඩි අවධානයක් දීලා ඕගලන්ට 80%ක ප්‍රමාණයක ඵලදායිතාවයක් ලබා ගන්න පුළුවන්. ස්මාර්ට් වර්ක කෙනෙක් වෙන්න ඊළඟ ටිප් එක තමයි ඔයා හෙට කරන වැඩ ටික අද රැට ප්ලෑන් කරන්න ඕනේ. උදාහරණයක් විදිහට හෙට කරන වැඩ ටිකයි ප්ලෑන් කරන්න ඕනේ. හෙට කරන වැඩ කරන වෙලාව නෙමෙයි හෙට කරන වැඩ ටික. උදාහරණයක් විදිහට ඔයා හිතනවා නම් හෙට මම ජීව විද්‍යාවේ අපි කියමුකෝ ප්‍රවේණිය පාඩම කවර් කරනවා කියලා. එතකොට ඒක අද ප්ලෑන් කරන්න ඕනේ. එතකොට ප්‍රවේණිය පාඩම කවර් කරනවා. ඒක කොච්චර වෙලාවක් අරගෙන කවර් කරනවද? එහෙම නැත්නම් ඒ වෙනුවෙන් මම කොච්චර වෙලාවක් වැඩ කරනවද කියන එක නෙමෙයි. හැමදාම මේ පාඩම කවර් කරනවා. එහෙම නැත්නම් හෙට මම 2011 2012 පාස් පේපර්ස් දෙක රසායන විද්‍යාවට සම්පූර්ණයෙන් ඉවර කරනවා. එතකොට ඔයා ප්ලෑන් කරන්න ඕනේ හැමදෙස්සම ඔයා කරන වැඩ ප්‍රමාණය. ඔයා මේ විදිහට කලින් දවසේ ප්ලෑන් කරාම ඊට පස්සේ දවසේ ඒ කියන්නේ ඒ ප්ලෑන් ඔයා කරපු ප්ලෑන් එක ක්‍රියාවට යොදවන දවසේ යම් හේකින් ඔයා ඒ දේවල් ඉටු කරන්නේ නැත්නම් ඔයාගේ හිතරෙනවා පොඩි කනස්සල්ලක් මම මේ දේවල් මෙහෙම මෙහෙම ඊයේ ප්ලෑන් කරා අද මම ඒ දේවල් කරන්නේ නැහැ. අන්න එතන ඔයාට පොඩි මොටිවේෂන් එකක් ඇති වෙනවා ඒ වැඩ ටික කරන්න. නමුත් ඔයා එහෙම කලින් දවසේ ප්ලෑන් කිරීමකින් තොරව ඊළඟ දවසේ ගෙවනවා නම් උතර ඔයාගේ හිතට එන්නේ නැහැ මම අර කිව්ව කනස්සල්ල වගේ එක. ඒක ඔයාගේ හිතට එන්නේ නැහැ. හිතට එන්නේ නැති වුණාම ඔයා ඔහේ කාලය ගත කරමින් සමරක් වෙට ඉන්න පුළුවන්. නමුත් අර ප්ලෑන් කරපු වැඩ ටිකක් තියෙනවා කියලා ඔයාගේ ඔළුවට හැමදෙස්සම මතක් වෙනකොට මම හිතන්නේ ඒක ඔයාට මොටිවේෂන් එකක් වෙයි ස්මාර්ට් වර්ක කෙනෙක් විදියට ඒ වැඩ ටික කවර් කරලා දාන්න. එතකොට ඒක තමයි දෙවෙනි ටිප් එක. උතර පළවෙනි ටිප් එක 80-20 ක්‍රමය 80-20 ක්‍රමය. දෙවෙනි එක හෙට කරන වැඩ ටික අද ප්ලෑන් කරන්න ඕනේ. තුන්වෙනි එක තමයි හැමදෙස්සම සතියක වැඩ ප්ලෑන් කරන්න ඕනේ. මේ සතියට මේ වැඩ කොටස, මේ සතියට මේ වැඩ කොටස. ඊට පස්සේ තමයි අර මං දෙවෙනි ක්‍රමයේදී කියපු විදියට ඒක දවසින් දවසට බෙදන්නේ. උදාහරණයක් විදියට ඔයාලට පුළුවන් සතියකට මම 2011 ඉඳලා 2016 වෙනකම් රසායන විද්‍යාව පාස් පේපර්ස් ටික, ෆිසික්ස් වල පාස් පේපර්ස් ටික, එහෙම නැත්නම් මැත්ස් වල පාස් පේපර්ස් ටික ඔන්න ඔය විදියට විෂන්තුන්ටම අදාළව පාස් පේපර්ස් මෙච්චර ප්‍රමාණයක් ඉවර කරනවා කියලා සතියක ප්ලෑන් එකක් ගහන්න. ඊළඟට ඒ සතියක ප්ලෑන් එක තමයි දවසේ ප්ලෑන් වලට
බෙදලා දෙන්නේ. උතොර වාට ඒක හැම සතියකම වාට බලන්න පුළුවන්. වා ප්ලෑන් කරපු කොටසින් වා කරන්න හිතාගත්තු කොටසින් කොච්චර ප්‍රමාණයක් වා කවර් කරනවාද කියලා හැමදෙසම මොනිටර් කරන්න ඕනේ. ඒක මොනිටර් කරන්නේ නැත්නම් ඔයාගේ අතින් අර නිකම්ම ගිලිලා යනවා. ඒකින්ද මොකක් හරි පොතක් හරි තියාගෙන ඒව මොනිටර් කරන්න. උතොර ඔයාගේ තමන්ගේ ඇඟට දැනෙනවා. තමන්ට දැනෙනවා තමන් වැඩ කරනවා. මේ සතිය ඉතා සාර්ථකයි. මම හොඳට වැඩ කරලා තියෙනවා. මේක අපතේ ගිහිල්ලා නැහැ. අන්න ඒකින්ද විශේෂයෙන්ම ඕගොල්ලෝ වැඩ ප්ලෑන් කරන්න ඕනේ අන්න ඒ ක්‍රමයට මිසක් මතක තියාගන්න කොච්චර වෙලාවක් වැඩ කරනවද මම හෙට පැය 10ක් පාඩම් කරනවා 12ක් පාඩම් කරනවා එහෙම හරියන්නේ නැහැ මොකද සමහරකට පැය 10ට 12ටම ඔය පැය 2ක 3ක විතර වැඩ ප්‍රමාණයක් නම් කරන්නේ ඒකෙන් ඇති වැඩක් වෙන්නේ නැති හින්ද එහෙනම් පළවෙනි එක 80-20 rule එක බලන්න තමන්ට වැඩිම වැඩ ප්‍රමාණයක් නැත්නම් වැඩිම ප්‍රමාණයක් කව වෙන්නේ 80ක ප්‍රමාණයක් කව වෙන්නේ කොච්චර කුඩා වැඩ ප්‍රමාණයකින්ද කියලා බලන්න දෙවෙනියට දවසේ වැඩ ප්ලෑන් කරන්න ඊට පස්සේ ඒ දවසේ වැඩ ඒව මේව එකතු කරලා සතියක ප්ලෑන් එකක් ගන්න නැත්නම් සතියේ ප්ලෑන් එක ගහලා තමයි ඒක දවසේ වැඩ වලට බෙදන්න ඕනේ ඊළඟ එක ගොඩක් වැදගත් එකක් ඔයා දවසක වැඩ කරනකොට දවසේ වැඩ කරනකොට අතරමැද ගන්නවනේ බ්‍රේක් එක එක ඒවා උදාහරණයක් විදිහට පැය 3ක් විතර පාඩම් කරොත් ඔයා යම්딴 අපි හිතමු පාස් පේපර් එකක් කරා කියලා මොකක් හරි ඒ පාස් පේපර්ස් එක කරාට පස්සේ පැයක් විතර බ්‍රේක් එකක් හරි සමහරකට ඔයා ගනි. ඔය බ්‍රේක් එක ගන්න වෙලාවට මතක තියාගන්න ෆිල්ම් බලන්න, ගේම් ගහන්න අන්න ඒ වගේ දේවල් වලට යොමු වෙන්න එපා. ෆිල්ම් බලන්න විශේෂයෙන් ගේම් ගහන්න අන්න ඒ වගේ දේවල් වලට යොමු වෙන්න එපා. පුළුවන් තරම් ඔයාගේ මනස නිදහස් කරන උදාහරණයක් විතර ඔයාට ඕන නම් ඇති වෙන නිදා ගන්න. ප්‍රශ්නයක් නෑ. උදාහරණයක් විතර පැය 3ක විතර පේපර් එකක් කළා ඔයා පැය 2ක විතර ඉන්ටර්වල් එකක් ගන්නවා නම් ඒ පැය දෙකම කවුනත් කමක් නැහැ නිදා ගන්න. එහෙම නැත්නම් මනස සුවපත් වෙන ආකාරය. එහෙම නැත්නම් ක්ලාසිකල් සොන්ග්ස් නැත්නම් ක්ලාසිකල් මියුසික් වලට පොඩ්ඩක් හුරු වෙන්න. ඒකෙදි ඔයාට අර ඔයා පාඩම් කරපු විඩාව ඒක නිවා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි දන්නවා මොළයේ වෙහෙසීම සඳහා. එහෙම නැත්නම් අපි කියනවා යම් කාර්යාවයක් කිරීමේදී මොළයේ වෙහෙසන්න තමයි අපේ කැලරි දහනය වීමෙන් වැඩි ප්‍රමාණයක් වැයවන්නේ අපි හිතුවට අපි ඇවිදින්න දුවන්න වැඩ කරන්න ෆිසිකල් දේවල් කරන්න ලොකු කැලරි ප්‍රමාණයක් දහන වෙනවා කියලා. ඔව් ලොකු කැලරි ප්‍රමාණයක් ඒකට දහන වෙනවා තමයි. නමුත් අපි හිතන්නේ නැති වුණාට අපි එකතන වාඩි වෙලා පාඩම් කිරීම තුළින් මොළයේ වෙහෙසීම තුළිනුත් සෑහෙන කැලරි ප්‍රමාණයක් දහනය වෙනවා. ඒ කියන්නේ සෑහෙන ලොකු වර්ක් ලෝඩ් එකක් එහෙම නැත්නම් බරක් තමයි අපි එතනදී අදින්නේ. ඒකින්ද හැමදෙසම තමන්ගේ මනස සුවපත් වෙන ආකාරයේ විදියට තමයි විවේක කාලය ගත වෙන්න ඕනේ. ඉතින් ඒ කාලය තුළද නිදා ගන්න පුළුවන් නම් ඒක වඩාත් හොඳයි. එතකොට ආයි ඔයා රීෆ්‍රෙෂ් වෙලා එන්නේ. ඔයාගේ මනස ආයි හොඳට කූල් ඩවුන් වෙලා ඕන දෙයක් ග්‍රහණය කරගන්න පුළුවන් හැකියාව සහිතව තමයි ඔයා ඊළඟට ආයි වැඩ ටික කරන්න වාඩි වෙන්නේ. ඒකින්ද නිදා ගන්න එහෙම නැත්නම් පොඩි ක්ලාසිකල් මියුසික් වලට සවන් දෙන්න අන්න ඒ වගේ දෙයක් නම් ප්‍රශ්නයක් නැහැ. ගේම් ගහන්න, ඒ කියන්නේ තවදුරටත් මනස විඩාවටපත් කරන ගේම් ගහන්න, ෆිල්ම් බලන්න අන්න ඒ වගේ දේවල් වල යෙදෙන්න එපා. එක වැඩක් කරලා ඊළඟ වැඩක් කරමහන් ගන්න අතරතුර ගන්න ඉන්ටර්වල් එකේදී. එතකොට අර අපි කියන වා ඊළඟ වැඩේ කරනකොට ඒකට වැය වෙන කාලය ඉතාමත් කෙටි කාලයක් තුළදී වඩා වැඩි වැඩ ප්‍රමාණයක් කරන්න පුළුවන් වෙන විදියට, ඒ කියන්නේ ස්මාර්ට් වර්ක කෙනෙක් බවට වා නිකම්ම පත් වෙයි. ඊළඟට මෙන්න මේ අන්තිම එක සෑහෙන්න වැදගත්. ඔයා පාඩම් කරනකොට මතක තියාගන්න ඔයා පාඩම් කරනකොට ඔයා වැඩ කරන්න ඕනේ. අපි කියන්නේ දවස් පඩිගන්න කම්කරුවෙක් විදියට. ඇයි මම මේ මෙහෙම කියන්නේ? ඔයගොල්ලන් තේරෙන්නේ නැති වෙයි මොකද මේ මම මේ කියන්නේ කියලා. සාමාන්‍යයෙන් මාසයක පඩියක් ගන්න මාසික වේතනයක් ලබන සාමාන්‍ය කම්කරුවෙකුට වඩා දවස් පඩියක් ගන්න කම්කරුවෙක් ගත්තොත් එයාගේ දවසක ඉපයීම එහෙම නැත්නම් එයා දවසක කරන වැඩ ප්‍රමාණයට එයාට හම්බෙන මුදල පිළිබඳ සෑහෙන සැලකිලිමත්. සාමාන්‍ය මාසයක් වැඩ කරලා ඒ නිශ්චිත ප්‍රමාණයක් ගන්නවට වඩා වේතනයක් ගන්නවට වඩා දවසක් වැඩ කරලා කුලී වැඩ හරි මොනවා හරි කරලා ඒ දවසට එන මුදලට තමන් කරපු වැඩ ප්‍රමාණය පිළිබඳව ඒ මිනිස්සයා සෑහෙන සැලකිලිමත්. අන්න ඒ වගේ තමයි ඔයා ස්මාර්ට් වර්කර් කෙනෙක් වෙන්න ඕන නම් මම මේ කියන්නේ දවස් පඩි ගන්න මිනිසෙක් වෙන්න ඕන කියලා නෙමෙයි. මම මේ කියන්නේ දවසකදී තමන් කරපු වැඩ ප්‍රමාණය සහ ඒකෙන් තමන්ට ආපු ප්‍රතිලාභය පිළිබඳව සෑහෙන සැලකිලිමත් වෙන්න ඕනේ ඔයා. අන්න ඒ විදිහට හිතන්න පුළුවන් නම් මං කියුවේ අර දවස් පඩිකාරයෙක් වගේ කියලා කියමුකෝ අපි නිකන් කට කතාවට කියනකොට. ආ දවස් පඩිකාරයෙක් වගේ ඔයාට වැඩ කරන්න පුළුවන් නම් ඔයාගේ ප්‍රතිඵලය දවසේ ප්‍රතිඵලයේ සෑහෙන ඉහළ වෙනවා. මොකද අර මං කියපු විදිහට දවසක පඩි ගන්න මිනිසෙක් එයාට හම්බෙන පඩියට එයා කරන වැඩ ප්‍රමාණය ගැන සෑහෙන සැලකිලිමත්. මාසයක් එක දිගට වැඩ කරලා පඩියක් ගන්න මිනිසෙක් වගේ
නෙමෙයි. එතකොට මෙන්න මේ මං කිව්ව ඔයාලට ස්මාර්ට් වර්කර් කෙනෙක් වෙන්න, ස්මාර්ට් වර්කර් කෙනෙක් වෙන්න සිම්පල් ටිප්ස් පහක්. මට හිතන විදිහට මම දන්න විදිහට ඔන්න ඔය කියපු විදිහට ටිප්ස්, ඔය ටිප්ස් ටික ඔයාලට හරියට ඔළුවට දාගන්න පුළුවන් නම් ඔයාලට පුළුවන්. අර මං කියපු විදිහට හાર્ඩ් වර්කර් කෙනෙක් විදිහට නැතුව ස්මාර්ට් වර්කර් කෙනෙක් විදිහට වැඩ කරන්න, ස්මාර්ට් වර්කර් කෙනෙක් වීම තුළින් ඔයා දැන්ටමත් විභාගයේ එරිලා නාගෙන කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක අනිත් පැත්ත හරවලා අඩුමතරමේ අර මං කියපු විදිහට සිම්පල් පාසස් තුනක්, S පාසස් තුනක් දක්වාවත් ඔයාට යන්න පුළුවන්. දක්වාවත් යන්න පුළුවන් කියලා කිව්වේ ඉතින් එහාට යන්න පුළුවන් අඩුම S පාසස් තුන දක්වාවත් යන්න පුළුවන් හින්දා. හරි, එහෙමනම් ප්‍රධානම කරුණ තමයි මේකේ ආයි මතක තියාගන්න මම දවසට පැය 10ක් පාඩම් කරනවා, පැය 15ක් පාඩම් කරනවා, පැය 18ක් පාඩම් කරනවා. එහෙම නැත්නම් ඕගොල්ලන් ටියුෂන් ගුරුවරයෙක් කියනවා නම් දැන් ඕගොල්ලෝ මේ වෙනකොට පැය 18ක් විතර පාඩම් කරන්න ඕනේ. එහෙම නැත්නම් අම්මා කියනවා නම් අද දවසට ඔයා පාඩම් කරේ කොච්චර ලාද්ද, පැය 15ක්ද, පැය 10ක්ද, කොච්චරද පාඩම් කරේ? එයා ගෙදර ළමයි පැය 10ක් පාඩම් කරනවා, අනිත් ගෙදර ළමයි නැත්නම් නැන්දලා මාමලාගේ ළමයි පැය 15 පාඩම් කරනවා. මුල් දවසේම නිදාගන්නේ පැය 2යි, ඕගොල්ලෝ පැය 6 7 නිදාගන්නවා. අන්න ඒ වගේ දේවල් කියනවනම් පොඩක් ඒ දේවල් ටික කණෙන් අයින් කරලා දාලා ඔයාලට කරන්න තියෙන්නේ තමන් දවස කරන වැඩ ප්‍රමාණය කෙරෙහි ફોકસ කරන්න. ඒකට ගත කරන කාලය නෙමෙයි වැඩ ප්‍රමාණය කෙරෙහි ફોકસ කරන්න. ඉතින් තමන්ට ඇතිපදං වැඩ තමන් ඒ දවසට පටවගෙන ඒ ටික ඉවර කරන්න බලන්න. එතකොට ඔයා නිකම්ම ස්මාර්ට් වර්කර් කෙනෙක් බවට පත් වෙයි. මොකද හાર્ඩ් වර්කර් කෙනෙක්ගෙන් ලොකු රිසල්ට් එකක් බලාපොරොත්තු වෙනට වඩා ස්මාර්ට් වර්කර් කෙනෙක්ගෙන් ලොකු රිසල්ට් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න හાર્ඩ් වර්කර් කෙනෙක් වුණත් ස්මාර්ට් වර්කර් කෙනෙක් වුණත් කවදා හරි තමන්ගේ අරමුණට ගොඩක් වෙලාවට ඒ හැම එක්කෙනෙක්ම ළඟා වෙනවා නිකම්ම ඉන්න එක්කෙනෙක්ට වඩා. හරි, එහෙමනම් ඔයා මේ වීඩියෝ එක බලලා ඔයාට හිතනවා නම් ඔයා ස්ටාර්ට් කරන්න ඕනේ මෙන්න මෙතනින්. මම මේ විදිහට මෙතන දවස ස්ටාර්ට් කරනවා. මෙතනින් ස්ටාර්ට් කරනවා. එහෙම නැත්නම් මේ වීඩියෝ එකේ අඩුපාඩුවක් මේකට තව එකතු වෙන්න ඕන දේවල් ඒ වගේ මොනවා හරි ඔයාට හිතනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. තව වීඩියෝ එකකින් අපි හම්බෙමු. එහෙනම් උත්සාහ කරන්න හાર્ඩ් වර්කර් කෙනෙක් නෙමෙයි ස්මාර්ට් වර්කර් කෙනෙක් වෙන්න.